අපේ ස්වාමීන් වහන්සේ දැන් සමහර අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේ උදෙසා පූජාවන් සිද්ධ කරනවා මල් පූජා සිද්ධ කරනවා බුද්ධ පූජා සිද්ධ කරනවා ඉන් අනතුරුව අපි ශ්‍රවණය කොට තිබෙනවා ගාථා සජ්ජායනා කරනවා මේක නිවසේදී වන්නට පුළුවන් නමුත් බහුලව අපි අත්දකිනවා පන්සලේදී විහාරස්ථානයේදී හඬ නගා ගාථා සජ්ජායනා කරනවා සමහර අවස්ථාවල ස්වාමීන් වහන්සේ අපිට දැනෙන දෙයක් තමයි තවත් කෙනෙකුට මේ තුලින් යම්කිසි කරදරයක් බාධාවක් සිද්ධ වෙනවා නේද කියන කාරණේ අපි බුදුන් වඳින්නේ අපි අපේ භාග්‍යවතුන් වහන්සේ නම දෙන්නේ උන්වහන්සේ ජීවමානව වැඩ සිටිනවා කියන සංකල්පය ඒ චේතනාව තුලින් නම් අපේ ස්වාමීන් වහන්සේ අපි කොහොමද ඇත්තටම බුදුන් වැඳිය යුත්තේ ඔව් ශාලිකානෝන මේ තාමත්ම වැදගත් කරුණක් ඒක මං හිතන්නේ අද ගොඩක් ලංකාවේ ඉන්න ශ්‍රාවක පිරිස දැනගත යුතුම දෙයක් සාමාන්‍යයෙන් ගත්තොතින් ගොඩාක්ම ලංකාවේ ශ්‍රාවක පිරිස මේ බුදුරජාණන් වහන්සේ වන්දනා කිරීම බුදුරජාන් වහන්සේ වෙනුවෙන් යම් යම් දේවල් කිරීම අවබෝධින්ද කරනවායි කියන යම් ගැටලුවක් ඇත්තටම සමහරලාට අපිට තියෙනවා. එහෙමයි ස්වාමීනි. දැන් ගත්තොතින් උදාහරණයක් හැටියට සාමාන්‍යයෙන් උසස් ස්ථානයන් වල අපි ගත්තොත් කැලණි පුදබිම රුවන්වැලි සෑය ඒ වගේම සෝමාවතී පුදබිම මෙවන් ස්ථානයන් වල අපි දැකලා තියෙනවා මේ බොහෝ පිරිස් යම් යම් දේවල් පූජාවල් කරනවා. අපි පෞද්ගලිකව ගිහිල්ලා ඔන්න පිරිසක් එක 10 දිනක් විතර ගිහිල්ලා බෝධි පූජාවක් කරනවා බුද්ධ වන්දනාවක් කරනවා. එතකොට ඒ කරන වන්දනාවල් ඒ කරන දේවල් අධික කාලයක් අරගෙන සමහරලාට කරනවා. එහෙමයි. බොහෝ කාලයක් අරගෙන. එතකොට මේ ස්වභාවය නිසාම අපි දැකලා තියෙනවා ගොඩාක් අය හරි මේ අනවබෝධයෙන් කරන්නේ. දැන් සමහරවිට මම දැකලා තියෙනවා මිනිස්සු ගැටෙනව මිනිස්සු එක්ක. බලන්නකෝ මේ මිනිස්සුයිල මට වඳින්නවත් දුන්නේ නැහැ. මට හරියට මානසික කරගෙන භාවනාවක්වත් මෙතන කරන්න ලැබුණේ නැහැ. මෙහෙම කියන අවස්ථාවල අපි දැකලා තියෙනවා. එතකොට දැන් මේ ගැටෙන්නේ ඇයි? අර තවත් කෙනෙක් අනවබෝධයෙන් ඊදී කරපු නිසා. එහෙමයි ස්වාමී. එතකොට දැන් තමාගේ යහපතක් කට යමක් කරගන්නවා තවත් කෙනෙකුට ඒක බාධාවක් ඇති කරනවා. එහෙමයි අපේ ස්වාමීන් වහන්සේ. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් ඉතින් අපි හිතමු ඔන කෙනෙක් ගිහිල්ලා බෝධි පූජාවක් තියෙනවා. අධික ශබ්දෙන් ලස්සනට ගාථා කවි කිය කිය. සමහරවල් ඔය ගිහි අය මං ගොඩක් දැකලා තියෙනවා. තමාගේ හඬ ටිකක් අර මිහිරි භාවයක් තියෙනවා නම් තමාට පුංචි ආසාවක් තියෙනවා ශබ්ද කලේදී කියන්න. ගාථා තාල ශබ්ද කළ කියන්න. ඒක එක්තරා විදිහ ආසාවක්. එතකොට දැන් ඒකත් එක්ක අපි හිතමු මේ පැත්තේ කෙනෙක් බෝධි පූජා කවි කියනවා. ඊට එහා පැත්තේ කෙනෙක් ඉඳගෙන පිරිත් කියනවා. තමා පිරිත් සජ්ජහායනා කරනවා. එතකොට පිරිත් සජ්ජහායනා කරන කෙනාගේ පිරිත් ශබ්දය අර බෝධි පූජා කරන කෙනාගේට බාධාවක්. බෝධි පූජා කරන කෙනාගේ දේ අර පිරිත් ශබ්ද කරන කෙනාට බාධාවක්. එහෙමයි සම. එතකොට දැන් එහෙම බාධාවල් ඇති කරවමින් ඒ දේවල් කළ යුතුද? කියන කාරණාවක් ඇත්තරම තියෙනවා. අපේ ස්වාමීන් වහන්සේ දැන් මෙතනදී බුදුරජාණන් වහන්සේ වඳින්නට, උන්වහන්සේ නම දෙන්නට හෝ නැත්නම් අපි බෝධි පූජාවක් තියෙන අවස්ථාවකදී හෝ අපි තුල අදිෂ්ඨානයක් ඇති කරගෙන නේද අපි ඒ ක්‍රියාවට යොමු විය යුත්තේ? අනිවාර්යයෙන්ම තියෙනට ඕනේ අදිෂ්ඨානය. මම මේ ලෝතුරා බුදුහාමුදුරන්ට පූජාවක් තියන්නේ. එහෙමයි. මම කියන්නේ දැන් අද ලංකාවේ ගොඩක් ඔය බෝධිය නාවනික බෝධිය නාවනික හෝ එහෙම නැත්නම් බෝධිය වෙනුවෙන් කරන පුදු සත්කාර ගොඩාක් කාලවට කරන්නේ එක්ක තමා තුල ග්‍රහාපලයක් වැළඳුනාම එවන් නෝ දෙයකටනේ. එහෙමයි. ඒතකොට දැන් ඒ තුල ඇත්තටම අර බුද්ධ සංඥාවක් නැහැ. මම මේ බුදුහාමුදුරු වෙනුවෙන් දෙයක් කරනවා කියන එක නෙවෙයි එතන තියෙන්නේ. දැන් අද කාලේ අපි ගොඩක් ඔය දැන් කලිනුත් අපි කතා කළා. දැන් කේන්දර කියන එක පිළිබඳව විශ්වාසයක් ඇති කරගන්න එපා කියලා දහම කියලා තියෙන්නේ ඇයි? සමහරවිට කේන්දරින් කියන දේ සත්‍යක් වෙන්න පුළුවන්. හැබැයි ඒක සත්‍යක් වුණාට ඒක තුල නැති කරගන්න කියන දේවල් සම්මාදිටික නැහැ. දැන් එතකොට වෙන්නේ ඒ පුද්ගලයාට ඉදිරියේදී අපි හිතමු යම් බාධාවක් වෙන්න තියෙනවා නම් ඒ බාධාව නැති කරගන්න නම් තියෙන්නේ කරන්න ප්‍රබල කුසල් කරන්නට ඕන. එහෙමයි. ඒ ප්‍රබල කුසල් තුළ ඔහුට නැහැ සම්මාදිට්ඨික භාවයක්. එතකොට හිතෙන් දැන් බෝධි පූජාවක් කරත් ග්‍රහාපල නැති වෙන පූජාවක් කරගන්නේ. යම් කිසි දෙයක් කරත් ඒ කරන්නේදී. නමුත් එතන ලොකු අරමුණක් නැහැ මම මේ බුදුහාමුදුරන්ට පූජාවක් තියනවා කියලා. නමුත් අපතුල ඇති කරගන්න ඕන ශාලිකා නෝන මම මේ ලෝතුරා බුදුරජාණන් වහන්සේටයි මේ දේ කරන්නේ. දැන් සමහරලාට සමහර අය කියලා දැන් මේ කාලේ දැන් හොඳම උදාහරණයක් ගන්න පුළුවන් ළමයි වෙනුවෙන් බාර වෙනවා. දෙමව්පිය කියලා බාර වෙනවා. ඒ බාර වෙනකොට මම දකිනවා සමහර අය කියනවා බෝධිය ළඟට ගිහිල්ලා මම ඔබ වහන්සේට බල්බ් 10ක් පූජා කරනවා මගේ දරුවගේ විභාග සමත් කරලා දෙන්න. හරියට නිකන් මට හිතෙන ශාලිකානෝ නෝක කප්පම දෙනවා වගේනේ. දැන් බැරි වෙලාවක්වත් දැන් අපි තුම ළමයේ විභාගයෙන් ෆේල් වුණොත් එතකොට අර පොරොන්දු වෙච්ච කිෂ්ට කරන්නේ නැහනේ. එහෙමයි. ඇයි? දැන් හරියට නිකන් බුදුහාමුදුරන්ට මේ බල්බ් 10ක් ලබා ගන්න අර ළමයා විභාගයෙන් සමත් කරලා දෙන්න ඕන වගේ වැඩක් නේද තියෙන්නේ.
බාර වෙනවයි කියන එකක් මේ බුදුදහමේ නැහැ. තියෙන්නේ ප්‍රබල කුසල් කරන එක. එහෙනම් මේ කාලේ සම්මාදිට්ඨික දෙමව්පියෝ නම් ඔබ ඔබේ දරුවාව සම්මාදිට්ඨික පැත්තකට යොමු කරවනවා නම් කලියුතු ඥාන සම්ප්‍රයුක්තම දිය තමයි දරුවාගේ අතින් හොඳට සකසල බුද්ධ වන්දනාවල් කරවන්න. දරුවාට දෙන්න හොඳට සකසල මල්වට්ටිය හදන්න. එතකොට මේ මල් ටික කඩනකොට ළමයාට කියන්න ශ්‍රද්ධාවෙන් කඩන්න පුතේ. ශ්‍රද්ධාවෙන් කඩන් දුවේ. මට සමා වෙන්න. ශ්‍රද්ධාවෙන් කඩන්න කිව්වහම දැන් දරුවෙක් තුල වැඩිහිටියෙක් තරමට ශ්‍රද්ධාව ගොඩනැගී නැති වෙන්නට පුළුවන්. තමගේ ශාස්ත්‍රඥ වහන්සේ සම්බන්ධව මේ ඔක්කොම සංස්කාර ඒ තරමට දරුවා තුල නොනැගී තිබුණා නම් අපේ ස්වාමීන් වහන්සේ අපි කොහොමද මුල්ම අවස්ථාවේදී දරුවා වේ සදා යොමු කරන්නේ? හොඳ කාරණාවක් එක ශාලිකා නෝන මේ දැන් සාමාන්‍යයෙන් දැන් අපි කුඩා ළමයෙකුට හාමුදුරු කෙනෙකුට වඳින්නේ කුවට ඒ ළමයාට තියෙන්නේ නිකන් සාමාන්‍ය වන්දනාවක්. ඒ කියන්නේ සමහර ළමයි වැඳගෙන ඉන්න හාමුදුරු ඔළුව අත ගානක. එතන ඒ ළමයාට නෑනේ මම මේ හාමුදුරට වැඳයි කියන සංඥාව. එතකොට දැන් මේ ළමයාට ඒ අවබෝධය එන්නේ නැහැ. නමුත් ක්‍රියාව තියෙනවා. ඒ ක්‍රියාව තියෙනවා මේ ළමයාට ඒ දේ කරන්න. එතකොට දැන් මෙතන ඒ අපිටම මල් කඩන එක ශ්‍රද්ධාවෙන් කරන්න නම් ඒ ළමයාට ආසාවෙන් කරන්න කියලා දෙන්න ඕන. ඒ කියන්නේ තරවටු කරලා ගහලා බැනලා නෙවෙයි. උතේ අපි ලෝතුරා බුදුහාමුදුරන්ට මෙහිම පූජාවල් කරනවා. ඒතකොට ඒ ළමයාට තේරෙන මට්ටමින් අපි අවබෝධ කරලා දෙනවා. අපි මේ බුදුරජාන් වහන්සේ දෙන ගැඹුරු ගුණයන් කියනවා නෙවෙයි මේ වෙලාවට. අපි බුදුහාමුදුරට කරන එක පුතේ ආසාවෙන් කරමු. ආසාවෙන් කරනකොට තමයි අපිට බුදුහාමුදුරුවන්ගේ ආශිර්වාදය ලැබෙන්නේ. එහෙනම් මල් ටික කඩනකොට ආසාවෙන් කඩන්න. ඔය ශ්‍රද්ධාවෙන් කියන එකට වඩා අපි කමු ආසාවෙන් කැමැත්තෙන් කඩනවා. සමහර මම ওই බණවලට යනකොට දැකලා තියෙනවා අර හැම් ප්‍රේ දෙකක් කණේ ගහගෙන මල් කඩනවා. මල් වට්ටින මල් කඩනවා. එතකොට දැන් ඒක තුල සමහරලාට යා මොන දෙයක් අහනවද කියලා මම දන්නේ නැහැ. සමහරවිට මම එහෙම දැකලා තිනවා තරුණ ළමයි එහෙම මල් කඩද්දි එක්ක සමහරට සින්දු අකාගෙන වෙන්න පුළුවන් නේ. එතකොට එහෙම නැත්තම් කාත්‍යකර දුරකතන සංවාදයක් වෙන්න පුළුවන්. එතකොට මේ අවබෝධයක් අන්නේම වළක්වන්නට ඕන. අපේ ස්වාමිනස දැන් උඩුකය නිරාවරණයම අපි මල් කඩන්නේ. අපි ඔය දැන් සිලිසිලි බෑග් කියලා කියන්නේ ඒ බෑග් වලට අපි මල් කඩන්නේ. ඔය වගේ මල් කැඩීම සම්බන්ධ වෙනම සංස්කෘතියක් තියෙනවා. වෙනම සංස්කෘතියක් තියෙන. එතන ඊ හැම දෙයක් තුළම තියෙන ශ්‍රද්ධාව. මම යෝජනාවක් ඉදිරිපත් කරන චාලිකා නෝන ඔයි ගොඩා පිංකම් කරද්දි කියලා කිව්වේ දැන් අපි ගත්තු මල් මේ ඒ විදිහට සකසද්දි අපි තුන් නෙළු මල් ටිකක් සකසනවා. ඒ වගේ දේවල් ටිකක් කරද්දි හොඳම දේ තමයි ශාලිකාන උනා ගාතාවල් කිය කිය කරන්න. ඇයි එතකොට අවධානය වෙන පැත්තකට යන්නේ. දැන් මම කියන ගාතාවල් ටිකක් තියෙන දැන් ඔය මහා පරිනිබ්බාන සූත්‍රයේ තියෙන හරි ලස්සන ගාතාවල් ටිකක් ඔය අට්ඨ දෝනා චක්කුමතෝ ශරීරා සත්ත දෝනං ජම්බු දීපේ මහින්ති ඒකංච පුරිස වරුත්තමස රාමගාමේ නාගරාජා මහින්ති කියලා අර ඔය ධාතුන් වහන්සේලා සියලුම ධාතුන් වහන්සේලා වන්දනා කරන ගාත ටිකක් තියෙනවා. ගාතා හයක් විතර වගේ තියෙනවා මහා පරිනිබ්බාන සූත්‍රයේ. මම ගොඩාක් වෙලාවට බුදුරජාන් වහන්සේ වෙනුවෙන් යමක් කරද්දී පූජාව සකසද්දී මල් කඩද්දී මල් සකසද්දී ගිලම්පස සකසද්දී පාන වර්ග සකසද්දී ආහාර සකසද්දී මේ හැම අවස්ථාවකදීම ශාලිකානෝන මම ওই ગાත කීකි කරන්නේ. ඇයි දන්නවද? මට එතකොට මගේ අවධානය වෙන පැත්තකට යන්නේ. බැරි වෙලාවක්වත් වෙන පැත්තකට ගියොත් ශාලිකානෝන වෙන්නේ මොකද්ද? මට අකුසල සිතුවිලි හිතට ඇවිල්ලා අර පින්කම කරන වෙලාවේ කුසල් අකුසල් දෙකම කවලමයි කරගන්න පුළුවන්. හොඳම දේ තමයි අපි දරුවන්ට පුරුදු කරමු පුතේ ඉතිවිසෝ ගාතාව කීකිය මල් ටික කඩන්න. දැන් දරුවෝ අතරම පන්සිල් මළුව ගොඩාක් දරුවෝ දහම් පාසල්වල දරුවෝ අහනවා මේ වෙලාවේ. පුතා ඔයාලා දුවේ ඔයාලා මල් ටික කඩද්දි ඒක හයියෙන් ඇහෙන කියන්න ඕනේ නැහැ. හිතින් කියන්න. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධ. ගාතාව කීකිය මල් ටික කඩන්න. එතකොට ඒ දූල පුතාලට එතන ලැබෙන අවබෝධය මොකද්ද? තමාගේ අවධානය වෙන පැත්තකට යන්නේ නැහැ. දූල පුතාලට අපි කියන්නේ අනේ දුවේ පුතේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කරන වැඩ ටික බොහෝම ශ්‍රද්ධාවෙන් කරන්න. ඒකාන්ත වශයෙන්ම මම දූල පුතාලට පොරොන්දු වෙනවා දුවේ පුතේ ඔයගොල්ලන්ගේ අනාගතේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ඒකාන්ත වශයෙන්ම ඔබේ අරමුණු මේ ජීවිතේම ඉටු කරගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි දූල පුතාලට හොඳම ලැබෙන ලාභේ තමයි කවදාවත් සතර අපායට නොවැටෙන්නට පුළුවන්. ඒ නිසා කරන දේ ඥාන සම්ප්‍රයුක්තව ශ්‍රද්ධාවෙන් තවත් කෙනෙකුට බාධාවක් ඇති නොවන විදියට අපි මල් ටික කැඩුවත් ගාතාවක් කියවත් දැන් සමහරලාට මම දැකලා තියෙනවා පැය කමාරක් විතර සමහර අය ගිහලා බෝධි පූජා කළ ගාත කිය. එහෙමයි. ශාලිකානෝන හිතන්ඩ මට රුපියල් 1000ක් විතර අතට දෙනවා. දීලා පැයක් විතර කියවන්න ගත්තොත් ඔබතුමිය රුපියල් 1000ක් මගේ අතට දෙල පැයක් විතර කියවනවා. සමහරලාට මම තව 1000ක් එක දීලා කියාවේ අනේ නෝන මේකත් අරගෙන යන්න කියලා. ඇයි අපි ආන සූදානම් නැහැ නේ?
හැබැයි මම කියන්නේ බුදුරජාන් වහන්සේ අහන්න සූදානම් දෙහිම සමහරට කියන්න පුළුවන් බුදුරජාන් වහන්සේ නිකිලෙස් උන්වහන්සේට කරුණාව තියෙන මෛත්‍රී තියන හැබැයි ශාලිකාන උනා එහිමී කියලා බුදුරජාන් වහන්සේ ශබ්දයට කැමති වුණේ නැහැ සම්නස එහෙම සුවිශේෂී අවස්ථාවක් පිළිබඳව ඔබ වහන්සේ මට එක්තරා අවස්ථාවකදී සිහිපත් කළා ඒ අවස්ථාව ගැන සිරස FM පන්සිල් මළුවේ මේ වෙලාවේ ධර්මයේ ශ්‍රවණය කරන ඔබත් දැනගන්න කැමති ඇති එහෙමනම් අපි ස්වාමීන් වහන්සේට ආරාධනා කරමු මේ විරාමයෙන් අනතුරු අපිට ඒ පිළිබඳව පැහැදිලි කර දෙන්නට කියලා අද සිරස FM පන්සිල් මළුවට වැඩමවා වදාලේ පූජ්‍ය මාතර මහින්ද අපේ ස්වාමින්ද්‍රයාණන් වහන්සේ ස්වාමින් වහන්සේගෙන් අපි දැනගත යුතුයි බුදුරජාණන් වහන්සේට පූජා කරන්නට අකැප දේවල් තියෙනවද ඒ මොනවද කියලා. හැබැයි ඊට කලින් අපේ ස්වාමින් වහන්ස අපි කොහොමද දන්නව අපේ ශාස්ත්‍රඥ වහන්සේ බොහොම නිහඬව නිස්කලංකව වැඩ සිටින්නට කැමති වුණු උතුම් පුද්ගලයෙක් කියලා අපේ ස්වාමීන් වහන්ස. ඒ වගේ අවස්ථාවන් අපිට උදාහරණ සහිතව මේ වෙලාවේ කතා කරන්නට පුළුවන්ද ස්වාමීන් වහන්ස? ඔව් ඇත්තටම නෝන ධර්මයේ බොහෝ තැන් තියෙනවා. බොහෝ අවස්ථාවල් තියෙනවා භාග්‍යතුන් වහන්සේ නිහඬව කටයුතු කරපු තැන්. දැන් ওই එක අවස්ථාවකදී විශේෂයෙන්ම සඳහන් වෙනවා භාග්‍යතුන් වහන්සේ ඇතන සඳහන් වෙන්නේ දීඝනිකායේ දෙවෙනි පොතේ උදුම්බරික සීහනාද සූත්‍රයේ. මෙතන සඳහන් වෙනවා මේ තීර්ථකාරාමයකට බුදුරජාණන් වහන්සේ වැඩම කරනවා. ඒ තීර්ථකාරාමයට භාග්‍යතුන් වහන්සේ වැඩම කරද්දී නෝනා ඒ වෙලාවේදී තීර්ථකාරාමිනී තීර්ථකයෝ කියනවා ඔන්න ශ්‍රවණ පවත් ගෞතමී වෙනෝ මේ පැත්තට. උන්වහන්සේ නිහඬ භවයට බොහෝම ගරු කරපු කෙනෙක්. කවුරුවත් කෑ ගහන්න එපා. නිහඬ භවයේ ගුණ කතා කරන කෙනෙක් උන්වහන්සේ. කිසිම කෙනෙක් ශබ්ද කරන්න එපා. නිහඬ වෙලා ඉන්න. අන්න බුදුහාඳුර නිහඬ භවයට ගරු කරා. ඊළඟ තව දවසකදී ශාලිකානෝන හොඳම කාරණාව තමයි මම ඔබතුමීට පෞද්ගලිකව සිහිපත් කළා. මේ කතාවකෝතෙන් සමහර මිනිස්සු පිළිගන්න සූදානම්ද කියලා ප්‍රශ්නෙකුත් තියෙනවා. එක්තරා අවස්ථාවකදී ශාලිකානෝනා මේ බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත තෙරුන් වහන්සේ ප්‍රධාන භික්ෂුන් වහන්සේලා 500 නමක් පන්සලෙන් එළියට එළවල දැම්මා. එළිව්වා. ඇයි දන්නවද? තවසක් එක්තරා භික්ෂුන් වහන්සේලා පිරිසක් ඇවිල්ලා මේ භික්ෂුන් වහන්සේලා පිළිසදර කතාවක නිරත වෙනවා. ආ කොහොමද කොහේ ඉඳලා දාවේ? මම නම් යහවල් පලාතේ ඉඳලා ආවේ කියලා අර ඒ වගේ කතාවක නිරත වෙනවා. එතකොට සරියුත් හාමුදුරුවෝ තේතන හිටියා. දැන් මෙයාලගේ ශක්තිය ඉතාමත්ම වැඩි. ඒ වෙලාවේදී භාග්‍යතුන් වහන්සේ වඩිනවා. වඩිනකොට පිරිස නිහඬ වෙනවා. බුදුරජාන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ගෙන් අහනවා කවුද අර මාළු විකුණන මාළු වෙළෙන්දු වගේ කතා කරන්නේ? ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ පිරිස ළඟට ඇවිල්ලා කියනවා වහාම මේ ස්ථානේ ඉවත් වෙන්න. ඒ වෙලාවේ සරියුත් හාමුදුරුවෝ අර භික්ෂුන් වහන්සේලා පිරිසයි සියල්ලක්ම එළියට එළෙව්වා. විහාරෙන් එළියට එළෙව්වා. ඉතින් භික්ෂුන් වහන්සේලා පිරිස සරියුත් හාමුදුරුවෝ ප්‍රධාන පිරිස භාග්‍යතුන් වහන්සේට වැඳලා අවසර අරගෙන තමයි ගියේ. නිකන් නොවැඳ ගියෙත් නෑ. අනේ මේ අපි මේ බුදුහාඳුරුගේ බණක් අහන්න ආවා අපි වෙලෙව්ව කියලා ගියේ නෑ. බැන බැන ගියේ නෑ. ශ්‍රද්ධාවෙන් ඉතින් එළියට බැස්සා. අපි ස්වාමීන් වහන්සේ එතනදී අපි ගෞතමයන්න් වහන්සේ කටයුතු කරන්නට ඇත්තේ යම්කිසි අරුතක් ඇතුව නේද? අනිවාර්යෙන් අරුතක් තියෙනවා. එහෙමයි. විශේෂ අරුතක් එතන ඇත්තටම සඳහන් වෙලා තියෙනවා. ඒක ඇත්තටම චාතුම සූත්‍රයේ තමයි සඳහන් වෙන්නේ. භාග්‍යතුන් වහන්සේ කරුණිකර පැහැදිලි කරන බය හතරක් ගැන සඳහන් කරපු ස්ථානයක. දැන් එතන සඳහන් කරන ඇත්තට මේ කාරණේ වැදගත්කම තියෙන්නේ නිහඬ බව බුදුරජාන් වහන්සේ ඒ තරම් ගරු කරා. ශබ්දය කියන එක අධික ഘോഷාව කියන එක බුදුරජාන් වහන්සේ සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරා. දැන් සාරිපුත්ත හාමුදුරුවන්ව එළියට දැම්මේ සාරිපුත්ත හාමුදුරුවෝ එළියට දැම්මේ අර පිරිසව නිහඬ නොකරවපු නිසා. එහෙමයි. මම මේ මෑත දවසක ශාලිකානෝනා රුවන්වැලි සෑයට ගියා. රුවන්වැලි සෑයේ වන්දනා කරන්න ගියපු වෙලාවේ මම දැක්ක එක අවස්ථාවකදී එක පැත්තක ධර්ම දේශනාවක්. තවත් පැත්තක බෝධි පූජාවක් කරනවා මෙහෙණින් වහන්සේලා පිරිසක් වැඩම කළා. තවත් පැත්තක පිරිසක් ඉඳගෙන තනි තනියෙන් ගාථා කියනවා. තවත් පිරිසක් බෙරග ගහ කපෘක් පූජාවක් කරනවා කීප දෙනෙක් ඇවිල්ලා. ඉතින් මම කියන්නේ අපි රුවන්වැලි මහා සෑය කියන්නේ බුදුරජාන් වහන්සේ නම් ඇත්තටම බුදුහාමුදුරුවෝ ඔතන වැඩ හිටියොත් ඔබතුමිය හිතල මට කියන්නකෝ බලන්න බුදුහාමුදුරුවෝ ඔය සියලු ක්‍රියාපටිපාටින් අනුමත කරයිද? උන්වහන්සේ නිහඬතාවයේ ප්‍රියකල උත්තමයන්න් වහන්සේ කෙනෙක් හැටියට අපි දන්නවනේ ස්වාමීන් වහන්ස. ඒ නිසා උන්වහන්සේ ඒ සිද්ධ වෙන කාරණාත් එක්ක එකඟ වෙන එකක් නැහැ. ඇත්තටම ශාලිකානෝන කිසිම වෙලාවක මම නම් හිතන්නේ උන්වහන්සේ එකඟ වෙයි කියලා. බොහෝ විට උන්වහන්සේ ඒ පිළිබඳව දැඩිව කටයුතු කරන්න පුළුවන් අවස්ථාවක් තියෙන පුළුවන්. මොකද දැඩිව කටයුතු කරනවා කියන්නේ ඒ තියෙන අකුසලයේ පෙන්වලා දෙන්න පුළුවන් උන්වහන්සේ. මොද බුදුරජාණන්සේ කවස්ථාවක දේශනා කරනවා උන්වහන්සේ මෘදු වචන කතා කරනවා ඊළඟට තද වචන කතා කරනවා දැඩි වචන කතා කරනවා ඒ දැඩි වචන කතා කරනවා මෘදු වචන කතා කරනවා කියලා කියන්නේ කුසලෙහි තිබෙන ආනිසංසය පැහැදිලි කරලා දෙනවා
අකුසලෙහි තියෙන විපාක පැහැදිලි කරලා දෙනවා. එයයි දැඩි වචන කියන්නේ. එයයි දැඩි වචන කියන්නේ. ඒ වගේ අවස්ථාවකදී භාගතුන් හන්සේ ඇත්තටම වැඩ හිටියා නම් අනිවාර්යයෙන්ම භාගතුන් හන්සේ නොවරදවා මේ පිරිසට දැඩිව චෝදනා කරන්න පුළුවන් මේ ස්ථානයේ සිදුවෙන දේවල්. මම කියන්නේ මෙතන මෙහිමයි. දැන් ඔන්න අපි හිතමු පිරිසක් නුවරින් එනවා, තවත් පිරිසක් පොළොන්නරුවෙන් එනවා, තවත් පිරිසක් මාතරින් එනවා. එහෙමයි. ඔය එන කණ්ඩායම් තුන තුන්ගොල්ලොම එකම විදිහට කතා වෙලා ඉන්නේ නැහෙනි. මෙතන මෙහිමයි ශාලිකානෝන කරන්න තියෙන්නේ. අපි අපේ කරන කටයුතු බොහොම නිහඬව කරන්න. දැන් කෙනෙක් කියන පුළුවන් බණක් කොහොමද නිහඬව කරන්නේ? ඒක වෙනම දෙයක්. ධර්මදේශනාවක් කරනවා නම් ඒ ධර්මදේශනාව වෙනම කරන්න. හැබැයි බුදුරජාන් වහන්සේ වෙනින් ගාථා කීම බොහෝ වෙලාවක් අරගෙන කරන්න එපා. කෙටි වෙලාවක් ඇතුළත ඒ කාර්ය කරන්න. බුදුරජාන් වහන්සේ වෙනුවෙන් සකසන දේවල්, මල් සකසනේවා, පානයන් සකසනේවා, ආහාර සකසනේවා, ඒව ගොඩාක් වෙලා අරගෙන හොඳට කරන්න. හැබැයි ගාථා කියලා වන්දනා කරන ඒවා ඉතාමත්ම කෙටි කාලයකට සීමා කරන්න. මොකද ඒ කෙටි කාලයකට සීමා කරන්නේ කියන්නේ ඒක තමයි ඥාන සම්ප්‍රයුක්තවව මහා පිං වැඩෙන විදිහට පිනක් කරගත්තා වෙන්නේ. මොකද එතට ලොකු අවබෝධයක් ඒ පුද්ගලයාට තියෙනවා. මම කියන්නේ මේ ගාථා ගොඩාක් කිව්වයි කියලා පෞසිද්ධ වෙනම කතාවක් නෙවෙයි මෙතන තියෙන්නේ ඇත්තටම. කවුරුවත් වරදවා මේක තේරුම් ගන්න එපා. මම මෙතන අදහස් කරන්න ශාලිකා නෝනා මෙතන ජීවමාන බුදුහාමුදුරුව වැඩ ඉන්නවායි කියන සංඥාවක් තියෙනවා නම් තමන් දැනගන්න මම භාග්‍යතුන් වහන්සේට බාධාවක් වෙන්නේ මේ වෙලාවේ ඉන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ මට සමාවන දැන් කෙනෙක් අහන්නට පුළුවන්. අපිට කියනවා බුද්ධ වන්දනාවෙන් අනතුරුව තුන් සූත්‍රයත් සජ්ජායනා කරන්න කියලා. ඉතින් එන මේ සියල්ල කරනකොට මේ ලකෝ වෙලාවක් ගත වෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ මේක අපේ ජීවමාන බුදු පියාණන් වහන්සේට හිරිහැරයක්ද අපි කරන කියලා කෙනෙක්ට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඇත්තට මේක මෙහෙමයි මගේ පෞද්ගලික අදහසක් මේක කෙනෙකුට විවේචනක් තියෙන පුළුවන් මේ කාරණාව සම්බන්ධයෙන්. දැන් අපි ගත්තොත් දැන් තුන් සූත්‍රයක් බුදුරජාන් වහන්සේට ඇහෙන්න නෙවෙයි කියන්න ඕන. එහෙමයි. දැන් තුන් සූත්‍රේ තියෙන්න ඕන අපිට ආශිර්වාදයක් ලබා ගන්න. එතකොට මේ තුන් සූත්‍රය බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න තැනම කියන්න ඕනේ කියලා ඕන කමක් නැහැ. හොඳයි. අපිට තුන් සූත්‍රය ඕන නම් බුද්ධ වන්දනාවක් නොකරන තැනක ඉඳලා සජ්ජහායනා කරා මට හිතෙන හොඳයි. ඒතර බුදුරජාණන් වහන්සේට බාධාවක් නැන්නේ. දැන් මම වැඩ ඉන්න තැනත් අතරම ශාලිකාන උනා උදේට කරණි සූත්‍රය සජ්ජහායනා කරනවා, හවසට මහා සමය සූත්‍රය සජ්ජහායනා කරනවා. හැබැයි මම ওই දෙකම කරන්නේ බුදු කුටිය ඇතුළේ ඉඳගෙන නෙමෙයි. එහෙමයි අපේ බුදු කුටියෙන් එළියේ ඉඳගෙන. ඒතකොට මම කරගන්න එක මට ආශිර්වාදයක් ලබන්නනේ. ඒ සූත්‍ර දෙක සජ්ජහායනා කරන මට ආශිර්වාදයක් ලබන්න. දැන් අපි ගොඩක් වෙලාවට පිරිත් කියන්නේ බුදුහාමුදුරට ඇහිණ වගේ පිරිත් කියන්නේ. නිකන් අර සාමාන්‍ය ලෙඩ වෙච්ච කෙනෙකුට ගිහලා පිරිත් කියනවා වගේ අපි බුදුහාඳුරන්ට එන්නේ පිරිත් කියනවා වගේ අපි කරන්නේ. එහෙම නෙවෙයි. අපිට ආශිර්වාදය ලබා ගන්න ඕන ටික අපි මේ විදිහට කරමු. හැබැයි බුදුහාමුදුරුවන්ට පුද පූජා පවත්වන ටික අපි වෙනම විදිහට කරමු. කාටද තුන් සූත්‍රය සජ්ජහායනා කරන්න ඕන? ඒක වෙනම ස්ථානයක ඉදගෙන කරන්න. ඒක මගේ මේ පෞද්ගලික අදහසක්. මේක සමහරලාට කවුරු හරි මේකට මොනවා හරි කරුණක් තියෙන පුළුවන්. නමුත් මම කියන්නේ බුදුරජාණන් වහන්සේ නිහඬ බවට ගරු කරා නම් භාග්‍යවතුන් වහන්සේ නිහඬකම කියන එක අගය කරා නම් මම කියන්නේ උන්වහන්සේට නිහඬව වැඩ ඉන්න අවස්ථාව දෙන එක තමයි හොඳම දේ. එතකොට දැන් අපිට සමහරලාට මෙහෙම දෙයක් කරන්න බලන්න. හිතින් දෙයක් කියන්නත් පුළුවන්. දැන් එක අවස්ථාවකදී භාග්‍යවතුන් වහන්සේ ළඟට ආපු එක්තරා භවනික සුත්තනිපාතේ විශේෂයෙන්ම මේ අජිත සූත්‍රයේ අට කතාවේ සුත්තනිපාතේ පරා එන වගේ මගේ මතක හැටියට අට කතාවේ පැහැදිලි කරලා තියෙන විශේෂයෙන්ම භාග්‍යවතුන් වහන්සේගේ ළඟට ආපු එක්තරා බමුණේ හිතින් ප්‍රශ්නයක් ඇහුවේ. ඉතින් භාග්‍යවතුන් වහන්සේ වචනින් පිළිතුරු දුන්නා. දැන් හිතින් අහපු දේ භාග්‍යවතුන් වහන්සේ දැක්කා. එතන අපිට එතන අඳුර ගන්න පුළුවන් නේද? එහෙමනම් අපිට භාග්‍යවතුන් වහන්සේ ඉස්සරහට ගිහිලා අධික ශබ්දයෙන් කතා කරන්න කියලා අවශ්‍යතාවයක් නැහැ. අපිට උන්වහන්සේ ළඟට හිමින් කතා කරන්න. ගාථා කියන එක හිමින් කියන්න. මහා ഘോഷා කර කර කියන්න ඕනේ නැහැ. එහෙමයි. අපි හිමින් භාග්‍යවතුන් වහන්සේට ඒ දේ කියමු, ප්‍රකාශ කරන්න. උන්වහන්සේට හිතින් කියන්න උත්සාහ කරන්න බලමු. කියන්නේ ඒක තවත් කෙනෙකුට බාධාවක් ඇති වෙන විදියට කරනවා කියන එක තුලම ශාලිකානෝන මම හිතන්නේ ඒක උසස් පූජාවක් කියලා. ඒ විදියට මට හිතනවා කරෝති අපට ලොකු ලාභයක් ලබන්නට පුළුවන්. හොඳයි. ඉතින් ඔබට අවශ්‍ය කරන්නේම මානසික සැනසීමමයි. එය නොඅඩුවම ඔබට ලැබේවි. බුදුරජාණන් වහන්සේව ජීවමාන සංඥාවෙන් දකින්නට උත්සාහ කරන්න.